වස්සාන ධර්ම දේශනා අද මේක අවබෝධ කරගන්න නැතුවනේ ගොඩාක් පෙම්මතුන් පෙම්මතියන් විවාහ වෙන්න උත්සාහ කරන්නේනේ ඇය මගේ ඇයගේ ලස්සනට මං කැමති රූපයට මං ආසයි ඔහු මගේ කුගේ අයෝමය ගතියට හැඩිදැඩි ශරීරයට මං කැමති කියලා එහෙමනේ කියන්නේනේ හැබැයි පින්වන්නි කාලයක් යද්දී ඇයි ඔය පෙම්මතුන් පෙම්මතියන් විරසක වෙලා විවාහ වුණාට පස්සේ දික්කසාද වෙලා යන්නේ ඇයි හේතුව තමයි රූපයට ඇලීමෙන් තමයි අර විවාහය සිද්ධ කරගත්තේ රූපයට යන ගතිගුණ වලට ඇලෙන්නේ නැහැ. මනුස්සකමට ඇලෙන්නේ නැහැ. රූපයට තමයි ඇලෙන්නේ. ලස්සනට. ඉතින් පින්වන්නි රූපයට ඇලිච්ච නිසා රූපය අනිත්‍ය වෙලා යද්දී රූපයේ අනිත්‍ය දකින්න පුළුවන් මානසිකත්වයක් ඒ අයට නැහැ. ඒ අය මොකද කරන්නේ? රූපයේ අනිත්‍ය දකින්න බැරි නිසා එයා වතාරිනවා. දැන් අර කලින් දැකපු ලස්සන දකින්නවද? දැන් අර කලින් දැකපු හැඩිදැඩි ශරීරයේ අයෝමය ගතිය දකින්නවද? නැහැ. එතනදී පින්වත්නි මෙයාට තමන්ගේ ස්වාමියාව තමන්ගේ අඹුව එපා වෙලා යනවා. ඊට පස්සේ තමයි පින්වන්නි වැරදි කාම සේවනයන් පස්සේ යන්නේ. මේ කයේ අනිත්‍ය නොදකින තාක්කල් ඔය ස්වාමි භාර්යාවන් අතර ඔය දේ සිද්ධ වෙයි. හැබැයි යම් කලෙක පින්වත් ඔබ මේ කයේ අනිත්‍ය දුටුවේද එදාට පින්වත්නි ඔබ කවදාකවත් විවාහ වෙන්න හිතන්නේත් නැහැ. දරුමල්ලෝ හදාගන්න හිතන්නේත් නැහැ. විවාහ වුණත් පින්වන්නි තමන්ගේ ස්වාමියා ඇර වෙන පුරුෂයන් ගැන හිතන්නේත් නැහැ. විවාහ වුණත් තමන්ගේ ආදරණීය අඹු ඇර වෙන අඹුවන් ගැන හිතන්නේ නැහැ. අන්න ඒක තමයි නියමාකාරයෙන් කයේ අනිත්‍ය දැකමින් ජීවත් වෙනවා කියලා කියන්නේ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ පදිංචි ටෂීලා අමරසිංහ මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ දයාබර ස්වාමිපුරුෂයා වන චින්තක මහත්මාගේ සැප්තැම්බර් මාස 27 වන දිනට ජීදෙන්නා වූ 58 වන ජන්මදිනය වෙනුවෙන් එතුමන්ට නිදුක් නිරෝගී චිරජීවනය සහ සෙත් ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයාණන් වහන්සේ බොරැල්ල ශ්‍රී ලංකා රාම වාසී පූජ්‍යපාද උණුවතුර බුබුලේ පියදස්සී ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තිරව නොසිත කුණු කය මෙත්තා මායේ නොතිර බවට විද්දු ලිය උපමායේ නිතර මේ කය පාව කට නොනාමායේ කරව කුසල් වීරිය නොපාමායේ සද්ධර්ම ශ්‍රවණාභිලාෂී වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන
श्रद्धा कामी वासनावंत कारुणिक पिंगवत्नी अदत्तोब वस्सान धर्मदेशना यूट्यूब नालिकाव तुलिंग विकाशेवन तवत् एक्तरा धर्मानुशासनावकट सवन पत्यमुकरन्नटाई सूदानम बन्ने अद मे उतुम दायकत्व धर्मानुशासनावे संदहति दायकत्व एगिन कटयुतु करन्ने इतालिये पदिंचि तशिला अमर सिंह पिंगवत् महात्मिय विसि एतुमियगे प्रधान अरमुन बवट पत्वान्ने पिंगवत् चिंतक महात्माट एतुमियगे स्वामी पुरुषयाट सेप्तेंबर मास 27 वन दिनट एमन नत्तम अद दिनट 58 वन जन्मदिनयेदी तिबेनवा ए पिंगवत् चिंतक महात्माट सेत् प्रार्थना किरीम तमाय अद मे देशनावे प्रधान अरमुन बवट पत्वान्ने प्रार्थनावान भोमयक सिद्धि धारणे करगेन ए पिंगवत् चशिला अमरसिंह मैनियन अद मे देशनाव विनुवेन दायकत्वे दरन्ने इतालिये सिट भोम श्रद्धावेन भक्तियेन एसे नाम अभी प्रार्थना करनवा पिंगवत् चिंतक मैतितुमाट निदुक निरोगी सुवपत् भावयेन युतु सुभम सुभ जन्मदिनयक् वेवा एतुमाट दीर्घायुष लभेवा मे सद्धर्म दानय लबा देन हेम देनाटमत् एवगेम सद्धर्म देशनाव श्रवणय करन लोपुरा वासय करन वस्सान धर्म देशना यूट्यूब नालिका श्रावक पिंगवत् ओबटत् मे देशनाव अतर तुर दीम मगफल पिलिवेलिन सुख पटिपदावेन प्रार्थनीय बोधियकिं उतुम चतुरार्य सत्य अवबोधयम वेवा किन प्रार्थनाव अतिकर गनिमिन अदत् बनाहन्नट सूदानम वेमु पिंगवत्नी देशनाव विनुवेन मातृका कर गत्ता मे नैसिला यान खाय पिलिबंदव ओबट यम किसी कारणावक पहदला देन्नट एकड़ वडात्म वेदगत देशनावक सिदु करन्नट पिंगत ओबट अद मे देशनाव उपकारी वेई कियला अपि मे देशनाव मातृका कर गत्ते पिंगवत्नी खाय कियला कियन्ने उपन दासिट मे दक्वाम अनित्य दुख अनात्म स्वभावयंट पत्वेन एकक् एतकोट पिंगवत्नी मे खाय तीरतावयक् नैति बव लोतुरा बुदुरजानन वहन्सेला अपट हेम बुदु केनेक्म देशना करला तियेनवा अपे गौतम बुदुहामुदुरो वितरक् नेवेयि हेम बुदुरजानन वहन्से नमक्म मे कये अनित्यभावय प्रकट वेन्न अपट धर्मदेशना करला तिबेनवा पिंगवत्नी बुदुरजानन वहन्से नमक् मे लोकयट पहलवन्ने चतुरार्य सत्य अवबोध करवन्न सत्वयाट दुखत् दुखट हेतुवत् दुख नति क्रीमत् दुख नति क्रीमे मार्गयत् कियन मे चतुरार्य सत्य अवबोध करवन्न तमाई बुदुपियानन वहन्सेला मे लोक धातुवट पहलवी वदारन्ने पिंगवत्नी दुख कियला कियन एके अवबोधय लबन्न मे कयम उपयोगी वेनवा बलन्न कय उपयोगी वेन विधिय जातिपि दुक्खा इपदेन्ने मोकक्द इपदेन्ने पिंगवत्नी कय जरापि दुक्खा लेड वेन्ने मोकक्द वयसट यन्ने मोकक्द मे कय व्याधिपि दुक्को लेड वेन्ने मे कय मरणंपि दुक्खा एतकोट मरणयट पत् वेन्ने मे कय अप्पियेहि संपयोगो दुक्को अप्रिय पुद्गलयान हा एक्वन्ने मे कय पियेहि विप्पयोगो दुक्को प्रियंगेन वेन्वन्ने मे कय यंपिच्चन लबति तंपि दुक्खं यमक नोलबेन्नेद दुख हटगन्ने कोतंटद मे कयट पिंवन्ने संकित्तेन पंचपादानक्कंदा दुक्खा कयक् दरागन इन्न निसा तमाय पिंवन्ने रूप वेदना संज्ञा संकार विज्ञान कियन मेन्न मे पंच उपादानस्कंदय हटगन्ने बलन्ने मे चतुरार्य सत्यम तीयन मे कय तुल एकाई भाग्यवतुन वहन्सेला देशनाकरण कय अवबोध कर गत्तना
ඒකාන්තයෙන්ම මේ කය ගැන වටහා ගත්තනම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඉමස්මින්ච බ්‍යාම මත්තේ කලේබරි. බඹයක් තරම් වෙච්ච මේ කය තුලින් දුක්ඛංච පඤ්ඤාපේමි. දුක අවබෝධ කරගන්න පුළුවන්. දුක්ඛ සමුදයංච පඤ්ඤාපේමි. දුක්ඛ සමුදය අවබෝධ කරගන්න පුළුවන්. දුක්ඛ නිරෝධංච පඤ්ඤාපේමි. දුක නිරෝධ එහෙම නැත්නම් දුක නැති කිරීම අවබෝධ කරගන්න පුළුවන්. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා යමග්ගං පඤ්ඤාපේමි. දුක නැති කිරීමේ මාර්ගය අවබෝධ කරගන්න පුළුවන්. එතකොට මේ චතුරාර්ය සත්‍යෙම තියෙන්නේ කොතනද? මේ කය තුල. එහෙනම් පින්වත්නි, කය කියලා කියන්නේ අවබෝධ කරගත යුතු දෙයක්. ඒකට තමයි අද මේ දේශනාව මාතෘකා කරගත්තේ, කය පිළිබඳව. පින්වත්නි, කයට තියෙනවා අපේ මනුස්ස කයට ඇසත් කනත් නාසයත් දිවත් කියන මෙන්න මේ සතර ඉන්ද්‍රියන් සමග සම්පූර්ණම අත්පා ඇතුළුව මේ ශරීරය මේ කයට ගැනෙනවා. එතකොට මේ පංච ඉන්ද්‍රියන් කියලා මේ කය හඳුන්වන්නට පුළුවන්. පංච ඉන්ද්‍රියන් වලින් සමන්විත වූයේ යමක්ද? ඒ කයයි. එතකොට පංච ඉන්ද්‍රියන් වලට ගෝචර වන්නේ මොකද්ද? පංච ඉන්ද්‍රියන් වලට ගෝචර වන්නේ පංච කාම සම්පත්තිය. කයට පින්වන්නේ මනුස්ස කයකට නම් පංච කාම සම්පත්තිය මනාව ගෝචර වෙනවා. ඇසින් රූපකාම දකිනවා, කනින් ශබ්දකාම අහනවා, නාසයෙන් ගන්ධකාම විඳිනවා, දිවෙන් රසකාම විඳිනවා, ශරීරයෙන් පොට්ටබ්බකාම විඳිනවා. පින්වත්නි, මේ පංචකාම සේවනය උපන්දා ඉඳලා මනුෂ්‍ය සත්වයා විසින් සිදු කරන දෙයක්. මේකේ නැවැත්මක් තියෙන්නේ කොතනද? පංචකාම සම්පත්තිය ස්ථීරද අස්ථීරද? පංචකාම සම්පත්තිය අස්ථීරයි පින්වත්නි. පංචකාම සම්පත්තියේ අස්ථීරතාවය කොතකයිද කියලා කියනවා නම්, අපි ඉපදිච්ච දවසේ පින්වත්නි මේ කයි කොච්චරනම් දුකක් විඳිනවද? ඒ දුක ලැබෙන්නේ කොතනටද? මේ කයට. ඉපදීමෙන් අම්මටත් දරුවටත් දුකක් දීගෙන තමයි අපි මේ ලෝකයට උත්පත්තිය ලබන්නේ. පින්වත්නි, ඒක අවබෝධ කරගන්න ප්‍රඥාවෙන් දකින කෙනා ඒකාන්තයෙන්ම මේ කය ගැන ලොකු වැටහීමකට පත් වෙනවා. මේ කයට ලැබෙන නොයෙකුත් පංචකාම සම්පත්තීන් පිළිබඳව අවබෝධයෙන් ඉන්නවා. පින්වත්නි, ඉපදිච්ච දවසේ අපි දුකසේ ඉපදුනත් දැන් මේ වෙද්දි යමෙක් සැපසේ ඉන්නවා නම් ඒ සැප නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි පින්වත්නි. දැන් එතකොට දුකත් අනිත්‍යයි. සැපත් අනිත්‍යයි, දුකත් අනිත්‍යයි. පින්වත්නි, මෙතන තියෙන්නේ අදුක්කම සුඛ. එහෙම නැත්නම් පින්වත්නි, දුක්ඛ සහ සැප කියන දෙක අතර මධ්‍යස්ථ වීමක්. එතන පින්වත්නි නිවන කියන එක අවබෝධ කරගන්න මැදහත් බව, මධ්‍යම ප්‍රතිපදාව කියන එක පූර්ණය කළ යුතුයි. එතකොට මේ ශරීරයට සැප වේදනාවන්, දුක් වේදනාවන් ඕනතරම් එනවා. අදුක්කම සුඛ වේදනාවන් පවා එනවා පින්වත්නි. එතකොට දැන් මේ ශරීරයට තමයි මේ දේවල් වෙන්නේ, මේ රූපකායට. මේ රූපකාය පින්වත්නි අපි දරාගෙන ඉන්නේ අවුරුදු 50කට, 60කට, 70කට, 80කට ඔහොම වෙන්න පුළුවන්. ඉතින් මේ රූපකයට දුක ඇතිවීම ස්වභාවයක්. මොකද මිනිස් කයක් අපි මේ දරාගෙන ඉන්නේ. මේ මිනිස් කයේ ස්ථීරතාවයක් නැති බව වටහා ගන්න ඇසින් දකින රූප දැක්කා පමණයි. දිත්තේහි දිට්ඨමත්තං භවිස්සති. දැන් අපි රූපයකට ඇලෙන්නේ ඇසින් දැකීම මත පදනම් කරගෙනනේ. ඇසින් දකිනවා, දැක්ක පින්වන්නි, දැකලා ඒ රූපය මත අපි මොකද කරන්නේ? පෘතජන අපි ඒකට ඇලෙනවා, ඒ රූපයට ඇලෙනවා පින්වන්නි. හැබැයි දැකලා අතහැරීම කරන්නේ කවුද? උතුම් වූ රහතන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තමයි. දැක්ක දේ දැක්කා පමණයි, දිට්ඨේහි දිට්ඨමත්තං භවිස්සති. එතකොට අපි කන් දෙකෙන් ශබ්ද අහනවනේ,
කන් දෙකෙන් ශබ්ද අහලා ඇසුන දේ ඇසුනා පමණයි කියන තැනට අපට එන්න බෑ හේතුව තමයි විඥාන ධාතුව තුළ මේක තැම්පත් වෙනවා මෙට පෙර වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ විඥානයේ පිළිබඳව අපි ධර්මානුශාසනාවක් කරලා තිබෙනවා ඔබට අහන්න පුළුවන් මේ කණින් අහන ශබ්ද සියල්ලම සෝත විඥානයේ තැම්පත් වෙනවා හැබැයි පසේ බුදුරජාණන් වහන්සේලාගේත් භාග්‍යවතුන් වහන්සේලාගේත් රහතන් වහන්සේලාගේත් විඥාන ධාතුව නැවත අවදිවීමක් නැහැ. එතකොට විඥානයේ ගමන් කිරීමක් නැහැ. උන්වහන්සේලා පිරිනිවන් පානවා. එතනින් පස්සේ පින්වත්නි. ඒකනේ බුදුරජාණන් වහන්සේලා පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසිති කියලා කියන්නේ. පිරිනිවන් පෑමට මාර්ගයේ සකසාගෙන අනෙක් අයට පිරිනිවන් පාන්න පරිනිබ්බානාය ධම්මං දේසිති. පිරිනිවන් පාන බණ කියන්නේ. මැරෙන්න බණ කියන්නේ මම පෘථජන විඳලා මරුණොත් ඒක පින්වන් එතන ලොකු හිඩසක් තියෙනවා ඒක ප්‍රමාණය වැඩි තරාදීේ බර වැඩි සතර අපායට එනිසා මේ මරණින් අනතුරුව මරණින් පස්සේ සුගතියකට යන්න තියෙන ඉඩකඩට වඩා සතර අපායට යන්න තියෙන ඉඩකඩ වැඩි විඥානයේ අවදිවීම තුළ ඒකයි මේ ආත්මභාවයේදීම නිවන් දැකීමේ පරමාර්ථය භාග්‍යතුන් වහන්සේලා දේශනා කරන්නේ සමහර විට අවබෝධ කරගන්න බැරි වෙන්න පුළුවන් අඩුම ගාන ඒකයි උන්වහන්සේලා වදාරන්නේ ආත්ම අටකින් මෙහා ඒ කියන්නේ නතේ බවං අට්ටමං ආත්ම අටකින් මෙහා හතකට සසර ගමන කෙටි කරලා උතුම් සෝවාන් ඵලයවත් අවබෝධ කරගත යුතුයි ඒක මාර්ගයේ ගමන් කරලා විතරක් මදි දැන් ඔබ ධර්මය අහනවා කියලා කියන්නේ සෝවාන් මාර්ගයේ ගමන් කරනවනේ නමුත් ධර්මයේ ඇසීම පමණක් මදි ධර්මය අවබෝධ කරගන්න උත්සාහ ගන්නට ඕනේ මේ ජීවිතේ ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේලා අනුමත කරන්නේ වර්ණනා කරන්නේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන සත්පුරුෂයාට භාග්‍යතුන් වහන්සේලා ඇතුළු රහතන් වහන්සේලා සෝවාන් සකදාගාමි අනාගාමි උත්තමයන් වහන්සේලා අනුගමනය කරන්නේ අනුමත කරන්නේ ඒකයි දිනෙනිසා උන්වහන්සේලාගේ ආකර්ෂණයේ තියෙනවා අපි පින්වන්නි කය පිළිබඳව මනාකොට අවබෝධ කරගන්න දක්ෂ වෙන්නට ඕන අපි කයක් දරාගෙන ඉන්නව නමුත් මේක කුණු කයක් ඒක හොඳට වටහා ගන්නට ඕන පින්වන්නි මේ කය නිසා අපි කොච්චරනම් සසර ගමනේ සතර අපාගාමී වෙන්නට ඇද්ද කයානුපස්සනාව වැඩිීමේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කය කය කියලා කියන්නේ පින්වත්නි අනිච්චතෝ අනිත්‍ය වූ එකක් මේ කය කියලා කියන්නේ අනිත්‍ය වූ එකක් පින්වත්නි ඊළඟට දුක්ඛතෝ මේ කය කියලා කියන්නේ දුක්ඛ වූ දෙයක් දුකට පත්වන දෙයක් ඊළඟට අනත්තතෝ අනාත්මයට පත්වන දෙයක් දැන් බලන්න අනිත්‍යයි කියලා වෙනස බලන්න මේ කයේ වෙනස් වෙන ආකාරය කුඩා කාලේ තිබිච්ච කය නෙවෙයි දැන් අපට තියෙන්නේ හැබැයි දැන් කෙනෙකුගේ ඇසින් දැකලා අපේ කය කෙනෙක් රාගය ඇති කර ගන්නව නම් මේ තියෙන කය නෙවෙයි පින්වන්නි තව අවුරුදු කිහිපයකින් තියෙන්නේ සමහර විට අද ලස්සනට තියෙන රූපය හෙට එකපාරම විනාශ වෙලා යන්න පුළුවන් නැති වෙන්න පුළුවන් කුණු වෙන්න පුළුවන් සමහර විට කුෂ්ඨයක් හැදිලා ශරීරයේ මේ කය අනිත්‍ය වෙලා යන්න පුළුවන්. ඒකයි අනිච්චතෝ කියලා කියන්නේ. දුක්ඛතෝ කියලා කියන්නේ මේ කය නිසා දුක ඇති වෙනවා. මේ කයේ වෙනස් වීමේදී පින්වත්නි කොච්චර දුකයිද? ඇස් දෙක නොපෙනී යනකොට කන් දෙක නොඇසී යනකොට පින්වත්නි කොච්චරනම් කනගාටුවක් වේදනාවක් ඇති වෙනවද? නැවත මම මේ ඇස් දෙකෙන් රූප බලන්නේ කොහොමද? නැවත මම මේ කන් දෙකෙන් ශබ්ද අහන්නේ කොහොමද කියලා අපටම දුකක් ඇති වෙනවනේ. එතකොට මේ කය අනිත්‍ය වෙලා යද්දි දුකටපත් වෙද්දී තාම කනගාටුදායකයි. ඊළඟට පින්වත්නි අනත්තතෝ මේ කය මේ ආත්මීය වශයෙන් පමණයි ඊළඟට මේ කය ආත්මයෙන් ආත්මයට අරගෙන යන්න බෑ පෝෂණය කරන්න බෑ. ආත්මීය බැඳීමක් නැති කයක් තමයි පින්වත්නි ඔබ දිවා රාත්‍රී දෙකේ
පෝෂණය කරන්නේ. ඒකට කියනවා අනත්තතෝ. අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ කය ගැන කයගත සතිය මෙනෙහි කරද්දී ගණ්ඩතෝ. ගණ්ඩතෝ කියලා කියන්නේ පින්වත්නි සැරව ගෙඩියක් ගඩුවක් කියලා හඳුන්වන්නට පුළුවන්. ඒ කියන්නේ ගණ්ඩතෝ සැරව ගෙඩියක් නම් සැරව ගෙඩිය පින්වත්නි වේදනා සහගතයිනේ. දැන් අපේ ශරීරය ඇතුලේ මේ තියෙන වේදනා සහගත බව බඩ ඇතුලේ පින්වත්නි කෑම ටික දිරුවට පස්සේ අසූචි ගොඩක් බවට අපි කන ආහාරය පත් වෙනවා. එතකොට මේක ඇතුලේ පැසවලා මේක අදෝ මාර්ගයෙන් බැහැර කරනවානේ. එතකොට මේක ඇතුලේ ගෙඩියක් මේ තියෙන්නේ. මේක වේදනා සහගතයි. බඩේ අමාරුව හැදෙනවා, කනේ අමාරුව හැදෙනවා, අතපය රිදෙන්න පටන් ගන්නවා, සන්ධි වේදනා ඇති වෙනවා. මේක පින්වත්නි වේදනාත්මක ගඩුවක්, සරව ගෙඩියක්. එතකොට මේක දිවරය දෙකේ වේදනා දෙනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ගණ්ඩතෝ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි සල්ලතෝ. මේ ශරීරය හුලක් කියලා කියනවා. සල්ල කියලා කියන්නේ හුලට. එතකොට මේක දරුණු විදිහට ඇනි ඇනි වේදනා දෙනවා මේ ශරීරයේ පින්වත්නි. මේ උල ඇනිලා අනන්ත අප්‍රමාණ වේදනා විඳින ජීවිතයක් තමයි අපි ගත කරන්නේ. බලන්න පින්වත්නි මේ ශරීරය නිසා කොච්චරනම් අපි අනේකාප්‍රකාර වේදනාවන් හට අරගෙන ජීවිතයේ දුක් විඳිනවද? සමහර විට මේ කොරෝනා වසංගතයත් මේ හුලකට උපමා කරන්න පුළුවන්. සමහර විට ඔබට වද වේදනා දෙන දරුවන් පවා මේ උලකට උපමා කරන්න පුළුවන්. මේ උලක් ඇනිලා වේදනා විඳින යමෙක් යම්සේද හැසිරෙන්නේ, ඒ වගේ පින්වත්නි අපිත් මේ ශරීරයක් නිසා අනේක අප්‍රකාර වේදනාවන් විඳිනවා. සල්ලතෝ හුලක්. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරය පරතෝ. පරතෝ කියලා කියන්නේ පින්වත්නි අනුන්ට අයිති දෙයක්. ඇත්තනේ පින්වත්නි මේ ශරීරය අනුන්ටයි අයිති. දැන් බලන්න අපට අයිති ශරීරයක් නේ. කෙටියෙන්ම කියන්නම් මං, මේක මායාට අයිති ශරීරයක්. නැත්තම් මැරෙන වෙලාවට මේ ශරීරය ග්‍රහණය කරගන්න මායා ඇවිල්ලා හා යං කියද්දී මේක දාලා යන්න වෙනවනේ නේ. එතකොට ඔබට අයිති නම් මායාට කියන්න පුළුවන්නේ, හා හා මට එහෙම කියන්න බෑ, මායාට මේක අයිති නෑ, ඔබට මේක අයිති නෑ, මටයි මේක අයිති, ඒ නිසා මම එන්නේ ඔබත් එක්ක යන්න. ඔබට ඕන නම් යන්න කියලා මායා වෙලවන්න පුළුවන්නේ. හැබැයි මායාට අපේ ශරීරයේ අයිති නිසා මායා පින්වත්නි අපිව ග්‍රහණය කරගන්න වෙලාවට ග්‍රහණය කරගන්නවා. ඊට මෙහා බලන්න මලාට පස්සේ මේ ශරීරය මැරුණට පස්සේ අපට අයිති නෑනේ කොහොමත් මේ ශරීරය. අපි මේක දාලා යනවනේ පින්වත්නි. මේක අයිති ගින්නට. ගින්දරට මේක දැවෙනවා මේ ශරීරය. ඔන්න එහෙනම් අපි පෝෂණය කරපු ශරීරය ගින්දරට අයිති. ගින්දරින් අපේ ශරීරය දවනවා. ඊළඟට පින්වන්නි මේක මැරුණට පස්සේ ශරීරය අපේ විඤ්ඤාණය පිට වෙලා ගියාට පස්සේ ශරීරයෙන් මේ ශරීරයේ පින්වන්නි අමුසොහනට ගිහින් දානවා. මොකද මැරුණට පස්සේ දරුවෝ මේක තියාගනී කියලා ඔබ හිතනවද? ඔබේ දරුවෝ මේ ශරීරය තියාගනී කියලා කවදාවත් හිතන්න එපා පින්වත්නි. දවසක් තියාගනී, දෙකක් තියාගනී, ආයෙනම් එතනින් එහාට තියාගන්නේ. මොකද මේ ශරීරය අමුසොහනට ගිහින් දානවා. ඒක තමයි ස්වභාවය. කොච්චර වුණත් ගෙදර තියාගමුයි කියලා කතා කරගෙන හිටියත් කුණු වෙද්දි දුගඳ හමද්දි මේ ශරීරයේ පින්වත්නි අමුසොහනට ගිහින් දානවා. ඒකයි මේකේ ඇත්ත පැත්ත. ඇත්ත කතාව ඒකයි. පින්වනි දැන් මේ ඔබ පෝෂණය කරන්නේ අනුන්ට අයිති දෙයක් කියලානේ අපි සාකච්ඡා කරන්නේ. පරතෝ. දැන් මේක ශරීරයේ අමුසොහනට ගිහින් දැම්මට පස්සේ මේ ශරීරයේ ඉන්නවා කියනවා පින්වත්නි 90 කෝටියක් පණුව. මේ ශරීරය ඇතුලේ වෙලා වෙනකන් බලාගෙන ඉන්නේ. මේ 90 කෝටියක් පණුව බලන් ඉන්නේ වෙලා වෙනකන්
මොකද පින්වන්නේ මේ ඒගොල්ලන්ට අයිති ශරීරය මේ ඒගොල්ලෝ කන්න බලාගෙන ඉන්නේ පින්වත්නි මේ වෙලාව ආවට පස්සේ නාහේ ඇතුලෙන් කට ඇතුලෙන් එන්න පුළුවන් නවදුරින් එලියට පණු වෙවිත් මේක කාගෙන එලියට එනවා බලන්න මේ කය එහෙනම් කාටද අයිති පරතෝ අනුන්ට අයිති දෙයක් ඊළඟට පින්වත්නි මේ කය භාග්‍යවතුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා තවත් පිරිසකට අයිති කියලා ගිජ්ජෙහිවා කජ්ජමාන කුලලේහිවා කජ්ජමාන සුනකේහිවා කජ්ජමාන අනේක පානක ජාතේහි කජ්ජමානං මේ ශරීරයේ පින්වත්නි බලු කනහෙල්ලු කනවා කියලා කියනවා කජ්ජමානං කියලා කියන්නේ කනවා ගිජ්ජෙහිවා කුලලේහිවා සුනකේහිවා බලු කනහිල්ලු වෙවිලා පින්වත්නි අමු සොහනට මේ ශරීර කන්න එන්නේ මහරෑ රාත්‍රියේ පින්වත්නි අමු සොහනෙන් බලු කනහිල්ලු කෑ ගහන සද්ද තමයි ඇහෙන්නේ පින්වත්නි එතකොට මේ අමු සොහනට අපට අයිති නැති ශරීරය අපේ ශරීරයේ කන්න ආපු බලු කනහිල්ලු කෑ ගහනවා පින්වත්නි මේ අමු සොහනේ ඒ ශබ්ද ඇහෙනවා ඈත පිටිසර ගම්මාන වලට ඒ ගම්මාන වලින් දුර තමයි අමු සොහන තියෙන්නේ නමුත් ඒ බලු කනහිල්ලු මේ මිනිය ඇද ඇදගෙන කඩාගෙන කනකොට ඒ ශබ්ද ඇහෙනවා පින්වත්නි ඈත පිටිසර ගම්මාන වලට ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒකයි වදාරන්නේ මේක ජීවත් වෙලා ඉන්න කොටත් අපට අයිති නැත්තම් මරුණට පස්සේ කොහොමත්ම අයිති නැහැ ජීවත් වෙලා ඉන්නකොට අයිති නැති වෙන්නේ කොහොමද දැන් බලන්න රෝග ඇති වෙනවනේ අපි දන්නේ මේක ශරීරය රෝගයන්ට නිදානයක් රෝග නිට්ටං පබං ගුරං මේ ශරීරය රෝගයන්ට නිදානයක් වින්වන්නේ ඉතින් දැන් පිළිකාවක් හැදිලා පිළිකාව හැදෙන්න අපෙන් ඇහුවද නැහැ වහුවඩුවක් දිය වෙලා දිය වෙන්න කලින් වහුවඩුව ඇහුවද මන් දිය වෙන්නද කියලා නැහැ ඊළඟට පින්වත්නි හදවත සිදුරු වෙලා සිදුරු වෙන්න කලින් හදවත ඇහුවද අනේ මං ඔයාගේ සිදුරු වෙන්නද කියලා ඇහුවේ නෑ පින්වත්නි ඊළඟට පින්වත්නි ඔළුවේ ගෙඩියක් ඇවිල්ලා මොලේ විශාල ගෙඩියක් ස්කෑන් එකක් කරලා බලද්දි ගෙඩියක් ඇහුවේ නෑ මේ ගෙඩිය මම එන්නද කියලා ඉතින් පින්වත්නි බලන්න අනුන්ට කොච්චර අයිතිද කියලා මේ ශරීරේ ජීවත් වෙලා ඉන්න කම්මනේ එන අපි හිතන මේක මටයි අයිති මමයි පෝෂණය කරන්න කියලා දිවා රාත්‍රී මේක පෝෂණය කරනවා පින්වත්නි මේකට වියදම් කරන තරමක මුදලක් වෙන කිසිම දෙයකට යොදවන්නේ නැතු ඇති සමහර රූපලාවන්‍ය රූපලාවන්‍ය ආයතන වලින් තමන්ගේ ශරීරය ඒ ලස්සන කරගන්න කාන්තාව පුරුෂයන් මේ හැම කෙනෙක්ම වියදම් කරන වියදම බැලුවට පස්සේ අනුන්ට අයිති දෙයක් පෝෂණය කරන මේ තරම් ප්‍රඥාවෙන් හීන දින වෙච්ච පිරිසක් නැතුව ඇති පින්වත්නි මෙච්චර හොඳ මනුස්ස ලෝකෙකට ඇවිල්ලා ප්‍රඥාවෙන් කල්පනා කරලා මේ ශරීරයේ අනිත්‍ය වඩලා සංසාර දුක දුරු කරගන්න උත්සාහ ගන්න පිරිස බොහොම අඩුයි ඉතින් ඒ නිසා පින්වත්නි අපි කියන්නේම ඒකයි මේ කයේ අනිත්‍යතාවය දකින්න පුළුවන් හැම අවස්ථාවකම කායගතා සතිය වඩන්න මගේ කය අනිත්‍ය වූ එකක් මගේ කය දුක් වූ එකක් මගේ කය අනාත්ම වූ එකක් රෝගයන්ට නිදානයක් ඒ වගේම ආත්මීය වශයෙන් ගත හැකි ගත නොහැකි දෙයක් ඒ වගේම තමයි මගේ කය මේ මටවත් අයිති නැති එකක් මගේ කය කියලා කියන්නේ gaduwak gediyak කියලා නිතරම හිතන්න ඕන ආන්නේම හිතද්දි පින්වත්නි තමන්ට මේ කයේ අනිත්‍ය වැඩෙනවා නිතරම පින්වත්නි හිතනකොට මේ කය පිළිබඳව තමන්ගේ හිතේ තියෙන අවධානය නැති වෙලා යනවා කයට ඕනම දෙයක් උනත් කමන්නේ මේ කයෙන් තමන් මාර්ගඵලයක් අවබෝධ කර ගැනීමට උත්සාහ ගන්නවා අනේ නිසා පින්වත්නි මේ කය උපයෝගී කරගෙන උත්සාහ ගන්න උපරිමෙන්ම ඔබ කය අනිත්‍ය වඩලා මගඵලයක් අවබෝධ කර ගන්න ඉතින් ඒ වෙනුවෙන් තමයි පින්වත්නි අපි බණ කියන්නේ මොකද කය පිළිබඳ වේදා අනිත්‍ය වඩලා ඕනෑතරම් නිවන් දැකපු උත්තමයේ උත්තමාවියෝ හිටියා ඒ උත්තමාවියන් දෙන්නෙක් තමයි පින්වන්නි රූපනන්දා මෙහෙණියත් ඒ වගේම තමයි කේමා උත්තමාවියත් රූපනන්දා මෙහෙණිය ඔබ දන්නවා
එදා කිඹුල්ලක් නුවර හිටපු පංච කල්යාණියෙන් අගතන්පත් උත්තමාවිය ඇය පින්වත්නි බෝධිසත්වයන් වහන්සේගේ සහෝදරියක් එම නැත්නම් සුළු මෑණියන්ගේ දුව ඇය පංච කල්යාණිය යුක්තව ඇය බොහෝම ලස්සනට හිටියා දන්ත කල්යාණිය ව්‍යා කල්යාණිය අට්ටි කල්යාණිය කේශ කල්යාණිය මේ ආදී වශයෙන් පංච කල්යාණියෙන් යුක්තව ලස්සන ශෝභාමත් ශරීරයක් තිබිච්ච කාන්තාවක් තමයි ජනපද කල්යාණිය කියලා කියන්නේ ඇය නටද්දි පින්වත්නි පුරුෂයන් වසඟ වෙලා ඇයගේ බැල්මට ළඟට එනවයි ඇදිලා එනවයි කියලා කියනවා ජනපද කල්යාණිය නටද්දි පුරුෂයන් තෙරපි තෙරපි ජනපද කල්යාණියගේ රංගනය බලන්න එනවයි කියලා කියනවා ඒ තරමට ලස්සනට ජනපද කල්යාණිය නටනවා පින්වත්නි ජනපද කල්යාණියගේ මේ ලස්සන නිසාම ඇයව ගොඩාක් පුරුෂයන් විවාහ කරගන්න කැමති වුණා නමුත් අවසානයේ ඇය විවාහ කළා දුන්නේ ඇයගේම සහෝදරයාට නන්ද කුමාරයාට නන්ද කුමාරයා පින්වත්නි විවාහ වෙන දවසේ භාග්‍යතුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරලා හිටියේ එදා නන්ද කුමාරයාට පාත්‍රය දුන්නා භාග්‍යතුන් වහන්සේ විහාරයට අරගෙන ඉන්න කියලා නන්ද කුමාරයා පාත්‍රය විහාරස්ථානයට අරගෙන ගියාට පස්සේ නන්ද කුමාරයාගේ පාත්‍රය භාග්‍යතුන් වහන්සේ අරගෙන නන්ද කුමාරයාගෙන් ඇහුවා පැවිදි වෙන්න කැමතිද කියලා එවෙලේ පින්වත්නි නන්ද කුමාරයා පැවිදි වෙනවා අකමැත්තෙන් නමුත් පැවිදි වෙන්නේ පස්සේ නන්ද කුමාරයා අනිත්‍ය වඩලා රාගය දුරු කරලා විරාගය ඇති කර ගන්නවා රහත් භාවය අවබෝධ කර ගන්නවා නන්ද මහරහතන් වහන්සේ නමේ ජනපද කල්යාණීය මාලිගාවේ තනි වෙනවා ජනපද කල්යාණියත් මොකද කරේ කාලයක් යද්දී තමන්ගේ රූපයෙන් අගතැම්පත් නමුත් ඒ රූපයෙන් උඩගු වෙලා හිටියේ සියලු දෙනා මාලිගාවේ පැවිදි වෙලා මාලිගාවේ හිස්වෙච්ච නිසා එයත් පැවිදි වෙනවා පැවිදි වෙලා පින්වත්නි ඇය කල්පනා කරන්නේම තමන්ගේ රූසපුව කොහොමද ආරක්ෂා කරගන්න කියලා. එතකොට ඇය මොකද කරන්නේ ඊට? අනිත්‍ය දකින්න කැමති නැහැ. තමන්ගේ රූසපුවේ අනිත්‍ය කියන එක්කෙනෙකුට ඇය කැමති නැහැ. බුදුරජාණන් වහන්සේ දකින්න යන කැමති නැහැ. මොකද ගියෝතින් භාග්‍යතුන් වහන්සේ රූපේ අනිත්‍යතාවය දේශනා කරනවා. ඒ නිසා කැමති නැහැ. දවසක් පින්වත්නි භික්ෂුණීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන විලාසය ගැන වර්ණනා කරමින් හිටියා ජනපද කල්යාණී හේවත් මහණුනාට පස්සේ රූපනන්දාව නමින් ප්‍රකට වුණේ රූපනන්දා මෙහෙණිය මේ රූපනන්දා මෙහෙණිය මේව අහගෙන හිටියා අහගෙන ඉන්නකොට පින්වත් රූපනන්දා මෙහෙණියට හිතුණා මමත් භාග්‍යවතුන් වහන්සේ දකින්න ගියා නම් හොඳයි හිතලා පින්වත්නි එදා හැමෝමත් එක්ක භික්ෂුණීන් වහන්සේලා පිරිස එකතු වෙලා බුදුරජාණන් වහන්සේ දකින්න යනවා නමුත් රූපනන්දා මෙහෙණිය කෙළවරේ මුල්ලකට වෙලා හැංගිලා භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා පින්වන්නේ ඊට හේතුව තමයි භාග්‍යතුන් වහන්සේ දැක්කොත් ළඟට ගෙන්නවලා මේ රූපේ අනිත්‍යතාවය ගැන ධර්ම දේශනා කරනවා ඒ නිසා ඒකට රූපේ අනිත්‍ය අහන්න අකමැති නිසා රූපනන්දා මෙහෙණිය හැංගිලා බණ ඇහුවා නමුත් භාග්‍යතුන් වහන්සේට හැංගි මුත්තම් කරන්න බෑනේ පින්වත්නි. උන්වහන්සේ මොකද කළේ? රූපනන්දා මෙහෙණියමව අරමුණු කරගෙන තථාගතයන් වහන්සේ රූපයේ අනිත්‍යතාවය වදාලා. අට්ඨිනං නගරං කතං මංස ලෝහිත ලේපණං යත්ත ජරාච මච්චෝච මනෝ මක්කෝච ලෝහිතෝ. මේ ශරීරයේ පින්වත්නි හරිර නගරයකට උපමා කරන භාග්‍යතුන් වහන්සේ නගරයක් හැදිලා තියෙන්නේ කොහමද? පින්වත්නි වැලි ගඩොල් සිමෙන්ති ඇතුළු මේ දේවල් වලින් ගොඩනැගිච්ච ගොඩනැගිලි වලින් සුසැදි නගරයක් තමයි මේ ශරීරයට උපමා කරන්නේ. එතකොට මේ ශරීරය පින්වත්නි ඇටකටු නැමැති සැකිල්ලකින් හැදිලා තියෙනවා. මේකට බදාම වෙනුවට දාලා තියෙන්නේ මස් ලේ. ඊට පස්සේ පින්වත්නි නහර වැල් හම මේ හමකින් වහලා තියෙන පිට බිත්ති පින්වත්නි. එතකොට සුදු පාට නිසා පිට බිත්ති මේ හම ඇතුලේ තියෙන දේ පේන්නේ නැහැ. අවබෝධයක් නැහැ. එතකොට අනිත්‍ය අවබෝධ වෙන්න නම් පින්වත්නි මේ හම ඇතුලෙන් තියෙන දේ පේන්න පටන් ගන්න එපැයි.
එහෙම පේන්න පටන් ගන්නකොට තේරෙනවා මේක කොයිතරම්නම් අනිත්‍ය වූ එකක්ද කියලා. දැන් ඒකනේ දැන් අද මේක අවබෝධ කරගන්න නැතුවනේ ගොඩාක් පෙම්මතුන් පෙම්මතියන් විවාහ වෙන්න උත්සාහ කරන්නේනේ. ඇය මගේ ඇයගේ ලස්සනට මං කැමති රූපයට මං ආසයි ඔහු මගේ ඔහුගේ අයෝමය ගතියට හැඩදැඩි ශරීරයට මං කැමති කියලා එහෙමනේ කියන්නේනේ. හැබැයි පින්වනි කාලයක් යද්දී ඇයි ඔය පෙම්මතුන් පෙම්මතියන් විරසක වෙලා විවාහ වුණාට පස්සේ දික්කසාද වෙලා යන්නේ ඇයි? හේතුව තමයි රූපයට ඇලීමෙන් තමයි අර විවාහය සිද්ධ කරගත්තේ. රූපයට යන ගතිගුණ වලට ඇලෙන්නේ නැහැ. මනුස්සකමට ඇලෙන්නේ නැහැ. රූපයට තමයි ඇලෙන්නේ. ලස්සනට. ඉතින් පින්වන්නි රූපයට ඇලිච්ච නිසා රූපය අනිත්‍ය වෙලා යද්දී රූපයේ අනිත්‍ය දකින්න පුළුවන් මානසිකත්වයක් ඒ අයට නැහැ. ඒ අය මොකද කරන්නේ? රූපයේ අනිත්‍ය දකින්න බැරි නිසා එයා වතාරිනවා. දැන් අර කලින් දැකපු ලස්සන දකින්නවද? දැන් අර කලින් දැකපු හැඩිදැඩි ශරීරයේ අයෝමය ගතිය දකින්නවද? නැහැ. එතනදි පින්වත්නි මෙයාට තමන්ගේ ස්වාමියාව තමන්ගේ අඹුව එපා වෙලා යනවා. ඊට පස්සේ තමයි පින්වත්නි වැරදි කාම සේවනයන් පස්සේ යන්නේ. මේ කයේ අනිත්‍ය නොදකින තාක්කල් ඔය ස්වාමි භාර්යාවන් අතර ඔය දේ සිද්ධ වෙනවා. හැබැයි යම් කලෙක පින්වත් ඔබ මේ කයේ අනිත්‍ය දුටුවේද එදාට පින්වත්නි ඔබ කවදාකවත් විවාහ වෙන්න හිතන්නේත් නැහැ. දරුමල්ල හදා ගන්න හිතන්නේත් නැහැ. විවාහ වුණත් පින්වත්නි තමන්ගේ ස්වාමියා ඇර වෙන පුරුෂයන් ගැන හිතන්නේත් නැහැ. විවාහ වුණත් තමන්ගේ ආදරණීය අඹුව ඇර වෙන අඹුවන් ගැන හිතන්නේ නැහැ. අන්න ඒක තමයි නියමාකාරයෙන් කයේ අනිත්‍ය දැකමින් ජීවත් වෙනවා කියලා කියන්නේ. සමහරු හිතයි මේ කය ගැන අනිත්‍ය දැකලා අපට අනාගතයක් නැති වෙයි, විවාහ වෙන්න බැරි වෙයි, ඊට පස්සේ අපේ පරම්පරාව ඉදිරියට ගෙනියන්න බැරි වෙයි කියලා. ඒත් පින්වන්නි ගිහි ජීවිතේ ඉඳගෙනත් පුළුවන් ඔබට මේ කය අනිත්‍ය දකින්න. විවාහපත් වෙච්ච යුවලක් නම් හිතන්න පුළුවන් අර ගීතයක පොඩි වචනයක් මට මතක් වෙනවා. එදා ළඟ සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ. සදාකාලික නොවු ලෝකේ සදා කෙලෙසද පෙම් බඳින්නේ. මේ වචනය පින්වත්නි ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහත්තයා තමයි ගායනා කරන්නේ. මේක කියන්නේ සදාකාලික නෙවෙයි, මේ කය සදාකාලික වෙන්නේ නැහැ. ඊළඟට මේ සදාකාලික වෙන්නේ නැහැ අපේ ප්‍රේමය. ඒ වගේම තමයි විවාහය තුලින් මේ කය ලස්සන දැකලා කෙනෙක් විවාහ වෙනවා නම් ඒ රූපය සදාකාලික නැහැ, ඒ වෙන විවාහය සදාකාලික නැහැ. අන්න ඒකයි. ඒක භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ විදිහටයි. මේ ලෝකයේ යමෙක් රූපයට ඇලීමෙන් කටයුතු කරනවා නම් එයා පිරිහිලා යනවා. මොකද එයා ආලය කරන්නේ, එයා ආදරය කරන්නේ, එයා කැමති රූපයට. එනිසා ඒ රූපයේ අනිත්‍ය දකින්න කිසිසේත්ම කැමති නැහැ. දැන් රූපේ වැරහැලි වෙනවනේ. පිරිපුන් ශරීරය වැරහැලි වෙලා යනවා. සුදුවට තිබිච්ච කය අවර්ණ වෙලා යනවනේ. එතකොට මෙයා කැමති නෑ මේක දකින්න. එතකොට මෙයා මොකද කරන්නේ? මට එපා කියලා අතහරිනවා. ඒකනේ දැන් බලන්න උසාවියේ කොච්චර නඩු යනවද, දික්කසාද නඩු. ඒකයි පින්වන්නේ මේ කයේ අනිත්‍ය දැකලා වෙනස් වෙනවා, රූපය කොහොම වුණත් වෙනස් වෙනවා කියලා දකින කෙනාට තමයි විවාහ ජීවිතය වුණත් අර්ථහන්විතව පව කරගන්න නැතුව ගත කරන්න පුළුවන්. වෙන ගෑනු උදවිය පස්සේ යන්න නැතුව, වෙන පිරිමි උදවිය පස්සේ යන්න නැතුව දට විවාහ ජීවිතේ ලස්සන්ට ගත කරන්න පුළුවන් මේ කය අනිත්‍ය දකින්න කෙනාට. විවාහ වෙන්න කලින් මේ කය අනිත්‍ය හොඳට දැක්කනම් ඒ විවාහ වෙන්නේ නැතුව ලස්සන්ට ජීවිතේ ගත කරලා බ්‍රහ්මචාරී විඳලා තමන්ගේ ඊළඟ ආත්ම භාවය ඒකාන්තේ සුගතියකට යන්නට මාවත සකසා ගන්නට පුළුවන් පින්වත්. එනිසා පින්වන්නි මේක අපි අවබෝධයෙන් දකින්න ඕන. අවබෝධයෙන් නොදකින තාක්කල් පරිහානියටපත් වීමයි තියෙන්නේ. ඉතින් ඒකට තමයි ඔය ගොඩාක් දෙනෙක් ඇත්තටම කියනවා නම් කැලෑවලට යන්නේ, වනගත වෙන්නේ, ගල් කුටිවල ඉන්නේ. මේ කය ගැන අවබෝධ කරගන්න පින්වත්නි, මේ සිත පිළිබඳව ගවේෂණය කරන්න මුලින්ම කය ගැන අවබෝධ කරන් ඉන්න එපැයි. කයකට නෙමෙයි අපි ඇලිලා ඉන්නේ. මැරෙද්දි මේ කයනේ දාලා යන්න බැරි. එනිසා මේ කය දාලා යන්න පුළුවන් තැනට මැරෙද්දි අපි හිත හදන්නට ඕන. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි,
මේ කය පුළුවන් හැම වෙලාවකම අනිත්‍යයි අනිත්‍යයි කියලා දකින්නට ඕනේ. දැන් රූපනන්දා මෙහෙණියට අර බණපදයේ භාග්‍යතුන් වහන්සේ වදාලාට පස්සේ එතුමිය දැනගත්තා මේ කය කොච්චර අනිත්‍යද කියලා. ඊට පස්සේ පින්වත්නි එතුමිය මේ සංසාර සුවය සංසාර විමුක්තිය නිර්වාණය අවබෝධ කරගත්තා. රූපනන්දා මහරහත් මෙහෙණියක් බවට පත් වුණා. ඉතින් අපිට රහත් භාවය ප්‍රත්‍යක්ෂ කරගන්න අඩුම ගානේ සෝහන් ඵලයේවත් අවබෝධ කරගන්න මේ කය උපයෝගී කරගෙන බැරිද? මේක පින්වත්නි හරීම සූක්ෂම දෙයක්. මොකද දිව්‍ය ලෝකයේ ඉන්න දෙවිවරු පවා මෙතනට ඇවිල්ලා ධර්මය අවබෝධ කරගන්න මනුස්ස ලෝකෙට එන්න උත්සාහ කරනවා නම් පෙරේත ලෝකයේ නිරයේ ඉන්න සත්තු පවා මෙහෙට ඇවිල්ලා අනේ මට යම් කලෙක මනුස්ස ජීවිතයක් ලැබුණොත් මේ പ്രേත ලෝකයෙන් නිරයෙන් සතර ආපායෙන් නිදහස් වෙච්ච කාලෙක මනුස්ස ජීවිතයක් ලැබන කාලෙක මම නිවන් දකින්නවා කියලා කියනවා නම් අපිට මෙච්චර හොඳ මනුස්ස ජීවිතයක් ලබාගෙන ඇයි අපිට නිවන් අවබෝධය සාක්ෂාත් කරගන්න බැරි? ඒකට උත්සාහයක් ඕනේ පින්වත්නි. ඒකට හොඳම දේ තමයි මේ කය උපයෝගී කරගන්න එක. මේ කයෙන් දිවරයි අපි මොකද කරන්නේ? නච්ච ගීත වාදිත විසුක දස්සන මේ කය උපයෝගී කරගෙන මේ හතර තමයි කරන්නේ. නෘත්‍ය කියන කෙන නැටීම, ගීත කියලා කියන්නේ ගැයීම, වාදිත කියලා කියන්නේ වැයීම, විසුක දස්සන විහිළු දසුන් කරන්නේ පින්වන්නි. දැන් අද බැලුවට පස්සේ YouTube වලින් මේ වගේ දේවල් කරනවා, ධර්මදේශනා ප්‍රචාරය කරනවා. නමුත් පින්වන්නි ගොඩාක් YouTube channel තියෙනවා, මම දැක්ක උසුළු විසුළු channel තියෙනවා. උසුළු විසුළු කරන දේවල්, මිනිස්සුන්ව හිනා ගස්සන දේවල්. මිනිස්සුන් හිනා ගැස්සුවා කියලා උසුළු විසුළු කළා කියලා බුදුරජාණන් වහන්සේලා කිසිසේත් මේ අනුමත කරන්නේ නැහැ. නැටුම් ගැයුම් වැයුම් බුදුරජාණන් වහන්සේලා අනුමත කරන්නේ නැහැ. නැටීම් ගැයීම් වැයීම් කියලා කියන්නේ පින්වත්නි මෙලොවට පමණයි. අපි නැටුවොත් ඒක මෙලොවට පමණයි, ගැයුවොත් ඒක මෙලොවට පමණයි. බලන්න නැටීම නිසා මිනිස්සු ලෝකයම ජය ගන්න පුළුවන්. නැටීමෙන් මිනිස්සුන්ට ලෝකෙම ජය ගන්න පුළුවන්. නැටුම් කණ්ඩායම් වලට ගිහින් නටලා ලෝකෙ ජය ගත්ත මිනිස්සු කොච්චර ඉන්නවද? ගයලා ලෝකෙ ජය ගත්ත කොච්චර ඉන්නවදනේ? අර මේ පහුගිය දවසකත් අපේ ලංකාවේ ගායිකාවක් ප්‍රසිද්ධ වුණේ නේ, මුළු ලෝකෙම ප්‍රසිද්ධ වුණා. ඒක නමුත් පින්වන්නි ඒක හොඳයි, නමුත් ඒක මෙලොවට පමණයි. නැටීම් ගැයීම වැයීම මෙලොවට පමණයි. නමුත් ඒක පරලොවේදී ඒක වැදගත් වෙන්නේ නැහැ. ධර්මයට අනුව නම් එහෙමයි. ඉතින් කෙනෙක් හිතනවා නම් ඇයි හාමුදුරුව මෙහෙම කියන්නේ, අගේ කරන්න එපේ අපේ ගායකයෝ ගැන, නළුවෝ ගැන, නිලියෝ ගැන. අද කොච්චර නම් තියෙනවදනේ, රෑ හතේ ඉඳන් රෑ දහ එකොළහ දොළහ වෙනකම් නළු නිලියොත් එක්ක ජීවිතය ගත කරන්න රූප පෙට්ටියේ ටීවී එකේ. ඉතින් එහෙම මෙහෙම කියද්දි සමහරුන්ට ඇලදි. ඇයි අපේ නළුවන්ට බනින්නේ හාමුදුරුව? ඇයි අපේ ගායිකාවට හාමුදුරුව එහෙම අපහාස කරන්නේ කියලා සමහරු හිතන්න පුළුවන්. එහෙම පින්වන්නි කිව්වට බෑ. ධර්ම මාර්ගය දැන් මේ බණපද යහන්නෙත් ඔබ අවබෝධයක ඉඳගන්නේ. සමහරු මේ බණ කිව්වට පස්සේ බණ අහලා කියනවා විවාහ ජීවිතයකට උපදෙස් දුනොත් කියනවා. එහෙම කොහොමද විවාහ ජීවිතයකට උපදෙස් දෙන්නේ අවිවාහක කෙනෙක් කියලා අහනවා. ඉතින් ඇයි ඒ බණපදේ ඇහුවේ? ඒ උපදේශේ වැරදිද හරිද කියලා ඔබ දැනගන්න ඕනනේ. සමහරු මේ කියපු දේවල් අපේ අපේ බණ අහලා සමහරු කියපු දේවල් මේ අපි කියන්නේ. ඒ නිසා පින්වන්නි දැන් මේ බණපදය අහනවා නම් ඔබ අවබෝධයක ඉඳගෙනනේ අහන්න ඕනේ. අනවබෝධයෙන් නම් අහන්නේ පකිස්සෙත්. ඔබ නිතරම මේ කය ගැන හිතනවා නම් කය ආරක්ෂා කරගන්නේ කොහොමද, සමාරක්ෂා කරගන්නේ කොහොමද, මේකට පෝෂණය දෙන්නේ කොහොමද කියලා ඔබ හිතනවා නම් අහන්න එපා මේ බණ. අහලා වැඩක් නැහැ ඔබට. නිවන් දකින්න හදන්න එපා ඔබ. නිවන් දකින්න බෑ ඔබට. ඈ කය පිළිබඳ අනිත්‍ය දකින්න බැරි කෙනා කොහොමද නිවන් දකින්නේ? අපි ඉතින් කොච්චර උත්සාහ කරන් නිවන් ලැබේවා කිව්වට කයේ අනිත්‍ය දකින්න බැරි නම් මැරෙද්දි කොහොමද මේක දාලා යන්නේ? කය දාලා යන්නේ කොහොමද? කය අතාරින්නේ කොහොමද? එහෙනම් පින්වන්නි නිතර හිතන්න ඕනේ මෙන්න මේවා. මේවා හිතනකොට තමයි අපිට වැටහෙන්නේ සංසාරයේ බය අවබෝධ කරගන්න ඕනේ. සසර ගමනේ මීට වඩා ලස්සන කයවල් අපි කොච්චර දරන් හිටියද්ද? මීට වඩා ලස්සන කයවල් කොච්චර පෝෂණය කරා ඇද්දනේ? කොයිතරම්නම් මේ කයට කෑම ටොන් ගණන් සංසාර ගමනේ කවන්න නැද්දනේ? කයවලම පෝෂණය කරලා ඇති ආත්ම කෝටි ලක්ෂ ගාණ. නමුත් ඒ පෝෂණය කරපු කයවල් වල නිතිතාවයක් තිබ්බද? නෑ. සියල්ල අනිත්‍යයි. ඒ කයවල් සියල්ල දාලා ගියා.
अदकी हितनवा मे खाय मट स्थिराई मे खाय मंग अरांगनवा मे खाय मम दालयानी ने कील हितनवना एक महमुलावाक एक पिंगवाणी तमंगे प्रज्ञावट अगोचरवन दया तमंगे प्रज्ञावि हितल बलन तमंट प्रज्ञावतीयनवा एक योबड़ बनपदया करियहन्न मे लबेन्ने ये प्रज्ञावि अवबोध करगान उत्साहकरान्न मगे खया नित्याई मगे खय दुखाई मगे खय अनात्माई दरागन इन्ने त्रिलक्षण खयाक दरागन इन्ने लेडवेन खयाक एनिसा सितिं हितान्न पुलुवं हेम अवस्थावकम मे खय मट दालयान्न वेनवा मे खय मट अतारिन्न वेनवा एनिसा मे खय अनित्य दकिमिन मम मे खय तुलिं उतुम चतुरार्य सत्य धर्मय अवबोध कर गैनीमट उत्साह गन्नवा केला निरतुरुव कल्पना करमीन ओबत खये अनित्यतावे वडन्न मे खय निरतुरुवम अनित्य वडन केनाट एकांतेन्म मगपल पिलिवेलिं सुख पटिपदाविन प्रार्थनीय बोधियकिन चतुरार्य सत्य अवबोध कर गैनीमट मार्गय सलसेनवा एनम पिंगवाटनी अद अपि कथा कले कायगता सत्य गैन खये अनित्यतावे गैन मे खय अनित्य दुख अनात्मय केन कारणावान् पिलिबंदव ईट अनुरूपीव अपि साकच्छा कला मे खय कोहमद अनित्य वेन्ने दुख वेन्ने अनात्मयेन लिड वेन्ने मे खयेन चतुरार्य सत्य अवबोध करगन्ने कोहमद कियला अपि साकच्छा कला इतिन ए निसा अद मे उतुम धर्मानुशासनाव वस्सान धर्मदेशना यूट्यूब नालिकाव तुलिन प्रचारय करवन्नट यदुने दायकत्वय दरन्नट यदुने इतालिये पदिंचि ठशिला अमरसिंह पिंगवत महात्मियेगे दायकत्वे एतुमियेगे प्रधान अरमुण बवट पत्वेन्ने एतुमियेगे स्वामी पुरुषया वन चिंतक महात्मागे सेप्टेंबर मास 27 वन दिनट 58 वन जन्मदिनये देनवा एवेनुवेन सत् प्रार्थना कर गनीमत एतुमाट निदुक निरोगी सुवपत् भावयेन युक्तव सुभम सुभ जन्मदिनयक् वेवा कियला आशीर्वादयक् वशयेन मे धर्मदेशना पवैत्तीमत अद बलापुरत्तु बवट पात्तेनवा एवगेम तमाई प्रार्थनावन तबा गन्नवा बिसो मेनिकेवन आदरणीय मवट निदुक निरोगी सुवे प्रार्थना किरीमे तुमियेगे आदरणीय अम्मा ठशिला अमरसिंह मैनियन्गे आदरणीय मैनियन्ट सित प्रार्थना करनवा एवगेम तमाई दरुवन देदेनाट निदुक निरोगी जीवितयकट सह अनागते सार्थक वीमट आशीर्वाद करनवा एवगेम मुनुबुरन देन्नटत निदुक निरोगी जीवितयक् प्रार्थना करमिन सहोदर सहोदरियन एतुलु ज्ञातींट निदुक निरोगी जीवितयकट आशीर्वाद प्रार्थना करमीन अनागतयट सेत् प्रार्थना करनवा धर्मदेशकयानन वहन्सेला एतुलु महा संघरत्नयट सेत् प्रार्थना करनवा एवागेम विसि वसरकट पेर परलोसपत् एंथनी पियतुमाटत् निर्वाण अवबोधे साक्षात् वेवा कियला पिं अनुमोदन करनवा एतुमा एतुलु मियगिय सियलुम ज्ञातींट पिं अनुमोदन करनवा एवगेम कोरोना वसंगत उवदुरें पीडा विदिन सियलुम लोक सत्वयाट निदुक निरोगी सुवपत् भावयम लबेवा कियला आशीर्वाद करनवा एवगेम विशेषयेन्म कोरोना वसंगते सियलु लोकयेन दुरु वेवा मे लोकयेम वसंगत बिय दुरु वेला निदुक निरोगीमत् जीवित पेलक् अपि हेमोटम उदा वेवा कियला आशीर्वाद करमिन वस्सान धर्मदेशना यूट्यूब नालिकावे अपे पिंवत् भयान दुष्यंत महात्मा एतुलु हेमदिनाटम आशीर्वाद प्रार्थना करमीन सेत प्रार्थना करमीन अद मे उतुम्मू धर्मानुशासना वेनुवेन इतालिये सिट पिंगवाट ठशिला अमर सिंह मैनियन दायकत्वे धर्मीन अद देशनाव विकाशय करंटे दुना रसकर गत्त सियलु पिंग सम्मादिट्टिक देवी देवता उन्वहन्सेलाट अनुमोदन वेवा सियलु माल्पेसाके महेसाके देवीवरु मे पिंग अनुमोदन वेला ठशिला अमर सिंह मैनियन एवगेम अद उपन्दिने समरण चिंतक महात्मा एतुलु एतुमिगे स्वामी एतुलु हेमदिनामत् आरक्षा कर गनीवा आशीर्वाद करन्न बलापुरोत्तु वेच्च बिसोमेनिके मैनियन एतुलु पौले दुआ दरुवन एतुलु हेमदिनाम आरक्षा कर गनीवा सियलु देवियो प्रार्थना कल बोधियकिन उतुम अमा मह निवनिन सनसेवा कियला अपि पिं अनुमोदन करमु एवगेम विशेषयेन्म परलोसपत् वानट यदुनु आदरणीय पियतुमा एतुलु मलगिय ज्ञातींट मे पिं अनुमोदन वेत्वा मियगे सेलु ज्ञातींटत् उतुम अमा महनिवन अवबोधयम साक्षात् वित्वा कियला पिं अनुमोदन करनवा एवगेम तमाई कोरोना वसंगतेन मियगे सेलु दिनाटमत् मे पिं अनुमोदन वेवा
හට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කරපු රණවිරුවන්ටත් අපවත්ති වදාලා වූ සියලු මේ අතිවරයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා සියලු සත්වයෝ ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් අමා මහ නිවණින් සැනසේවා කියලා පින් අනුමෝදන් කරමු ඒ වගේම තමයි පින්වත්නි අද දවසේදී මේ රැස් කරගත් සියලුම පින් විශේෂයෙන්ම ඉතාලියේ පදිංචි වෙලා ඉන්න ටෂිලා අමරසිංහ මෑණියන් ඒ වගේම අද දින උපන්දිනයේ සමරන චින්තක මහත්මයා ඇතුළු ඒ දෙපළගේ පවුලේ හැමදෙනාටම දුවා දරුවන්ට ඇතුළු හැමදෙනාටම නිදුක් නිරෝගී භාවය මුලින්ම ආශිර්වාදේ ලැබේවා චින්තක මහත්මයාට සුභම සුභ ජන්මදිනයක් වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තමයි කොරෝනා වසංගත බීතෙන් පෙළෙන සියලු සත්වයෝ සුවපත් වෙත්වා හැමදෙනාටම නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ලැබේවා ජයසිරි මහ බෝහාමුදුරුවන්ගේ දලදා හාමුදුරුවන්ගේ අනන්ත ආශිර්වාදය අපි හැමදෙනාටම ලැබේවා ඒ වගේම තමයි කරගෙන යන සියලුම රැකී ආරක්ෂා කටයුතු ඔබ ඔබගේ ජීවිතවල දියුණු වේවා සාර්ථක වේවා සඵලමත් වේවා සරුපල වේවා අපි හැමෝටම වාසනාවන්ත ජීවිත පෙළක් ලැබේවා ලක්වැසි ලෝවැසි මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළ හැමදෙනාටමත් සියලු යහපත උදාපත් වේවා අරමුණ වශයෙන් තබාගත් දේශකයාණන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා චිර ජීවනයේ ලැබේවා ඒ වගේම තමයි වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ ප්‍රධානී අපේ ගයන් දුෂ්චන්ත මහත්මයා ඇතුළු පවුල හැමදෙනාටමත් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටමත් නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ ලැබේවා අපි හැමෝටම ආයුර ආරෝග්‍ය වාග්ය සම්පත්තිය උදාපත් වේවා අවසානයේදී දෙවියන් සහිත ලෝකයාටත් මියගිය ඥාතීන්ටත් අපි හැම දෙනාටමත් මගපල පිළිවෙලින් සුඛපටිපදාවෙන් මේ කය පිළිබඳව අවබෝධ කර ගැනීමෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ ධර්මානුශාසනාවත් හේතු උපකාරක දේශනාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු උතුම් බුදු ගුණ නිරන්තරයෙන් දෙසු දලදා සමිදු සරණයි නුවන් සනහන කැල නිමිය ගුණ සෑරදුන් සිලු මිනෙහි සරණයි සමන් ගිරහිස පහන් කරමින් තබූ මුනි සිරි පතුලේ සරණයි නිවන් දකිනා ජාති දක්වා අප සැමට තුනු රුවනේ සරණයි ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ධම්ම දේශනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකංති ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඉතාලියේ පදිංචි ටෂිලා අමරසිංහ මහත්මියගේ දයාපර ස්වාමි පුරුෂයාවන සැප්තැම්බර් මාස 27 වන දින 158 වන ජන්මදිනයේ සමරන චින්තක මහත්මාට නිදුක් නිරෝගී චිරජීවනය සහ
උපන්දිනයේ වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමේ පිංකමයි සිදු කළා වූ ධර්ම දානමේ කුසලයේ අනුභවයේ බලයෙන් ඉතාලියේ පදිංචි ටෂීලා අමරසිංහ මහත්මියට සහ චින්තක මහත්මයාතුළු පවුලේ පින්වත් සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු ධම්මසු ඔබ සැමටත් ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම බිම ධර්ම දානමේ කුසලය හේතු වාසනා වේවා ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 0718575713 දුරකථන අංකයට 0718575713 දුරකථන අංකයට WhatsApp Viber Imo මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න ධම්මසෝබ සැමට සම්මා සම්බුදු සරණයි දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න